අපි ටියුටි ක්‍රියවණ ගණක් බලමු. ටියුටි ගණන් මුලින්ම කියලා මම ඒක කොටසේ මුලින් කියනවා ප්‍රත්‍යස්ථන් තුල තරබර පටියක සමානුපාතික සීමා මොනිට් කොටසේ සමානුපාතික කොහොම නැහැ කියන්නේ ප්‍රස්ථාර රේඛිය වෙන්න ඕන. මොනිට් කොටසේ ඒක යොදන ලබන බලයයි x යත ප්‍රස්ථාර. ඒක ගන්න. ඉතින් x සමග. එතකොට x සමග F විතරේ. යන්නේ දැන් ප්‍රශ්නේ වර්ගඵලයෙන් පිළිගන්නේ මොකක්ද කියලා වර්ගඵලය සිතස්තරම් අපි දුක p කියලා t. එතකොට දැන් පොඩ බලහරි මම හිතනවා මෙයා පිටින් x කියලා මේ පිටින් x කියලා මේ වර්ගඵලය මොකද කියලා එයා සමානයි වර්ගයේදී ත්‍රිකෝණයක් තියෙනවා x පරිදි x භාගයයි x දැක්කම දන්නවා මේ මොකද්ද මේ ඇවිල්ලා රබර් පටිය ගබඩාවන තත්ත්ව කිව්ව ශක්තිය තත්ත්ව විභව ශක්තිය තමයි සමීකරණය මේක මතකයි ඔබට ඔක්කොම ඇත්තට කියෙන්නේ විසකාර ශක්තිය ජය පාඩමේ දීව මේ කොටස ඒකකේ මේ භාග fx කියන්නේ එතකොට රබර් පටි ගබඩාවන ප්‍රත්‍යස්ත විභව ශක්තිය හරි. ඊට පස්සේ කියනවා විතතිය සමග p වල විචලනය කියලා. විතතියත් එක්ක විතතිය සමග p හි විචලනය. ඊසිත ස්ථාරේ. එතකොට මේක තමයි විතතිය. මේක තමයි p. මේක දැක්කම පේනවා මේ. මොකද එන්නේ? අපිට අනුලෝමයි කියලාම කියන්න බෑ. මොකද මේ f එකත් වෙනස් වෙනවා x මත. දැන් මෙන්න මේක හදාගන්න මේ වගේ. t සමානයි පාටයයි fx ඕල් දන්නවා මෙන්න kx එක මෙයාට දාන්න පුළුවන් පාටයයි kx x මොකද මේ ප්‍රස්තාරයෙන් අපිට තීරණය කරන්න බෑ t යන ලෝම x කියලා මොකද මේ f කියන එකත් x මත තදා පවතින f කියන එක තදා පවතින x මත එතකොට ඒක දැක්කම අපිට කියන්නට px අන්ලෝම කියලා මොකද මෙයා x එක්ක වෙනස් වෙනවා නේ අපිට මොකද කරන්නේ f x සමීකරණය කරනවා f x සමීකරණය කරනවා අපිට පුළුවන් දෙන්න kx ගන්න පුත් නේ එතකොට මෙයා එනවා t සමානයි භාගයයි kx වර්ගය දැන් තේරුම් p කොහොමද සෙලෙක් එක p කියන එක තන අනුමයි x වර්ගය එහෙනම් ප්‍රස්තාරේ නේද ලෝජික සිපි ගන්න බල තුරදීම දශමක දෙකයි මේක ඊට පස්සේ මේ උස දෙකයි මේක මේ කියන ළඟ රූපේ තියෙන අපිට දශමට මේ කෙල්ලලා තියෙන කිසියම් ස්කන්ධයක්. එතකොට නවදිගත් තියෙනවා යාගේ. මොන ස්කන්ධයක් කියලා මේ ආගේ ස්කන්ධයක් තියෙනවා. දශම 5 කිලෝග්‍රෑම්. ඒ කියන්නේ දැන් 5යි 5කනේ. මෙතන 5ක බලයක්. වර්ග පොලේ දිනවා.
සිය වර්ගයේ මුලුස දෙකයි හරියි. සමානුපාතික සීමාව කියන්නේ මොකද කියන රබර් පටිය. මෙන්න මේ සීමාවයි පාවුනෙල අපිට කරගන්න කියලා තියෙනවා. කියන්නේ මෙයාගේ මෙයාට අපිට ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණ ගන්න පුළුවන්. ඇයි ඒ? යා සමානුපාතික සීමාව වෙන්නේ නැහැ. මේ සීමාව පැන්නුවට පස්සේ අපිට මේව ගන්න බැහැ. දැන් සමානුපාතික සීමාව අතර සමීකරණේ පාවුනෙල පුළුවන්. right. දැන් අපි කියන්නේ මෙතන දෙකක් තියෙනවා කන්වර්ෂන් 8යි 2යි මීටර කියලා. දැන් මපන් කියහ. දැන් තේනවා නිව්ටන් පහක් දැනම මෙයා මෙන්න මෙච්චර බින්දර්ෂන් 2යි 2ක් විතර පටන් ගනි 0.8යි මීටර. මේ ස්කන්ධයේ තමයි බලය හින්දා බින්දර්ෂන් 2යි 2ක් විතර. අපි සමීකරණ ගාම පිටින් ඒ සම්බන්ධයි වාදය ඉතිරිව ඒ කියන්නේ අපි 3.5යි වර්ග පළවෙනි එකයි එකවර කිලින් 10යි 4යි මෙතනින් දානවා y e වෙන්නේ 0.2යි 2යි l වෙන්නේ 0.8යි ඉතින් ගත්ත තේම 5යි කිලින් 8යි කිලින් 10යි වෙන එක එකවර කිලින් 10යි වෙන 6 සමානයි y මේ එකතුව 4යි 20යි සෙලෙක්ටිව් කියන තහයි පහ දැන් මේක දෙක එන එකට ලේකම් පස්සට 20යි 10යි 5ක් වෙන මේක තමයි යන්න අපාන්ති දැන් අපි යන්න අපාන්ති තරනේ ඊට පස්සේ කියන්නේ කුඩා ළමයි කියන්නේ බලන්න මේ කෙල්ලුවට පස්සේ මේක ඉස්සරහට පස්සේ ආගෙන කියන අපිට එයාගේ කකුල් තියෙන්නේ මෙන්න මේ සිම්බව පෙන්වන්න. එතකොට අපිට මුලින්ම තියෙන B කෙළවරේ සිට පතුල් තියෙන B කෙළවර මෙතන නම් එතන ඉඳන් විදේශ මතය හතයි. ඒක පහලයි. මෙයා විස්කන්ධය වේලාවගේ 6 කිලෝ ප්‍රයයි. අපිට මේ උස තමයි මේ තියෙන පතුල සහ මේ උස අපිට පැහැදිලි වෙන්න. එන්නේ උස. ඒක තමයි හොයනවා. right. මුලින්ම දැන් එහෙනම් අපි බලන්න ඕන කම් මේ කම් කියන්නේ තන්තු දිග වැවැන්නවා. ඒ තන්තු දිග දන්නවා නම් අපිට 0.8 7ක් එකතු කරලා පස්සේ පුළුවන් මුල් දිග වැවැන්න තන්තු දිග මුලින් හොය. තන්තු දිග වැටි දැන් අපි ආයෙ ගන්න මේ සමීකරණය. ඉතින් මේ සමීකරණය y වාරය e කියන්නේ දැන් මෙතන 6ක් තියෙනවා මෙතන 0.5 කොහොමද තියෙන්නේ? ඒකට 65යි. වර්ගඵලයේ වැඩි කියන්නේ 10යි 4යි තමයි. y එකක් ගන්නවා අපි හෙව්ව ඉස්සර කියන්නේ 10යි 5යි. ඉතින් 10 දෙක තමයි වෙන්නේ. ඒක අපිට අවශ්‍ය තියෙනවා 10 දෙකයි දෙකයි. අපර පස්සේ ඒක ඉතිරි සැරේ 26. තවම සල්ලුවක් තියෙනවා. ඒක 3.0 දෙකයි 6යි. මේක තමයි. ඉෂු දෙකයි. දැන් පොඩ බලමු කියන දැන් මේ ස්කේනරන වල මේ ටික ගන්නවා මේ ටික වෙන්නේ 0.8ට එකතු වෙන්න ඕන මෙන්න විදිහට හරි 0.8යි මේ විදිහට ඇඳලා තියෙනවා මේ ස්කන්ධ මේ බාර ඔක්කොම ඉඳලා ඇඳලා තියෙනවා එතකොට මුළු ටික වෙන්නේ එතනින් 6යි
会社に行かないんでしょ。見てパス目立ってくるところだったっていうのは、見つかってくるテントが普段のものでやったら普段のは、会社に行くと、はい、行くと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 、行
දෙකින් අඩු කරන් තියෙන මේ විදිහට එකතු හතරයි හයයි දහ තුනයි එකක් ඉතිරි නමේ x සමාන ඩිවිෂන් බිඳුවයි හතයි මීට. හරි. තොර මෙතන මේක හොයාගත්ත අපි තියෙනුනේ මෙතන g එක හිව්වා. g එක එකතු වෙන දශමට්ට ඒක තමයි තව සංකේතික මෙතන දශමට්ටයි හතයි. මෙයා x ඔය තුනම ඉදිරි කරාම මෙන්න මේ කාමර යුසරෙන් මේ දොරේ යුසරෙන් නෝන. ඒක තියෙන පුළුවන් අපිට x එක හොයාගන්න. ඊළඟ කොටස දැන් මෙහෙම දෙයක් කියනවා. දැන් මේක බලන්න. y එක අපිට ඕන. අවුට් ඕන රැක්. දැන් කියලා මේ කැලේ ඉඳගෙන 8.5ක් බලයි. 8.5ක් බලයි කියන්නේ පොලේ ගෑල කොල්ලක. හා පොලේ ගෑන පොඩක් බලන්න මම පොඩක් ඒක හිතුව. මම පොලේ ඉන්නවා නා. ළමයට බල තියෙන තුන. මේ කපුල එකකට දාන්න දුන්න ආර තියෙනවා. මෙතන ආර එක. මෙතන ආවේ මෙතන ආවේ එක පාර ගන්න ආර එකක් තියෙනවා. පාර පහකට තියෙනවා. ඊට පස්සේ ළමයි මේ මේකින් හරි මෙතන ඉතින් උඩට ටිකක් තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා මේකේ D කෙලවර 15.9ක් පුළින් තියෙනවා. එතකොට D කෙලවර 0.9ක් පුළින් තියෙනවා. එතකොට ඉතුරු සාපේක්ෂව ගන්නවා. එකයි දශම එකයි මීටර්. සම්පූර්ණ දෙකක් හින්ද දැන් සම්පූර්ණ ඉකයිෂන් එකයි මීටර්. ඊට පස්සේ ක්‍රීම් වත් කරමු. තව එතකොට එනවා. T සමාන වෙන්නේ 1.1 අඩු වෙන්න ඕන ආගමක දිග. 0.39 මීටර්. එයා තමයි මීටර් කියන්නේ. දැන් මීටර් කියල ගන්නවා. දැන් T කොහේ? T කොහේ නේ? ගන්නවා F දෙන්න. සමානයි y වාරයයි b මේ මේක සයින් කරන්න f එක දන්න ඔය අන්න t ව ඒක දන්න ඔය 2 3 4යි වලිකත් අපි හොයාගත්තා 20 3 5යි ඊට දැන් ආදර්ශික තුනයි එල්ලක දශමයි. ඉතින් කී දේ තව දෙනවා ඉස්සර ඉදිරිම තුන දෙන්න අට ඉදිරිම 10යි ඉදිනවා ඉස්සයි 8යි 6යි ඉදිරිම අට 6යි ඉදිරිම අටයි කියන්නේ ඉදිනවා 6යි 6යි ඉදිරිම අටයි 7යි අපෙන් දෙපා 75යි 75 මීටර්. දැන් බලමු මේක ආරසියද 75යි. දැන් මිනිසා සතන් ළමයායි මේ තියෙන ආසනය දෙකටම දාමු බල සමාන කරමු. ඉහළට ළමයටයි මේ තියෙන ආසනයට දෙන්න දෙන්න ගත්තොත් පාටික ඉහළට තියෙන T අන්න R තියෙනවා සමානයි mg වලට P එක ගන්නවා 75යි. දැන් R mg සමානයි දෙකේ මුතු R සමානයි හවයි
ඊට පස්සේ ඔය පාදමකින් ඉස්සලා අපිට මෙහෙම දෙයක් තියෙනවා පොල් කතාවක්. පාදමකින් පොළවට බලයක් තාලයක් ඉහළට එසේ. ඒක පාද ඉවත්තර මොහොතේ, මුතුන් පාද ඉවත්තර මොහොතේ පාද මේ තියෙන පොළවේ ඉවත්තර මොහොතේ මෙයා ඉන්නේ. දශම නමය කුඩින් කියන්නේ අපි කලින් ගත්ත අවස්ථාවම කියන්නේ කලින් ගත්ත අවස්ථාවම නේද? එතකොට ආධි බලය 75 කියලා ගන්නවා. දික එතකොට දශම නිකේශ මේක තුලිත තිය දශම 3යි. කලින් තිබ්බ දතරේ හිම්ම අවශ්‍ය දීප දාන සුළු. දැන් බලන්න මෙයා දශම අනිදී අනිදී පුෂන් බින්දේ 8ක් උඩ ඉන්නේ කියන්නේ මෙයා මේ පොළේ පිල්ලා එම පිළිතුරුමින් විශේෂ බිඳුවට අකුල් දෙක කියන්නේ සම්පූර්ණ වෙනවා. ඒක ලාතිනෝද? එච්චර කමක් නැහැ. දැන් බලමු කොහොමද කියලා. දැන් අපිට තේරෙනවා මෙයා දශමට කුඩ කියා කියන්නේ යාගේ භූ ශක්ති වැඩිලා. එතකොට අපිට නිදැස් වෙන්න පුළුවන්. දැන් ආරම්භයේ තිබ්බේ චාලක ශක්තිය තිබ්බා. දැන් චාලක ශක්තිය පුරිය ප්‍රවේගයක් එක්ක දැනෙන්නේ නේ. කිසියම් ප්‍රවේගයක් තිබ්බම ආයි වෙනවා. චාලක ශක්තිය තිබ්බා. පත්‍යස්ති භෝ ශක්තිය තිබ්බා. මොකද මේ තන්තු ඇතුළේ තිබෙන පත්‍යස්ති භෝ ශක්තිය තිබ්බා. අවසානයේ ගත්තුනේ දශමතක් කුඩ කිල්ලේ කියන්නේ ඒක දැන් තන්තු විකල් මෙයාගේ දශම නමයයි දශම අටයි තුන්වති තුන එකයි දශම හතයි. දශම හතයි කියන්නේ එතකොට තන්තුල හැකිල්ලක් තියෙන්නේ. ඔබ තන්තුලේ දශම අටයි මෙයා දශම අටක් කියාම මෙතන දශම නමයයි නම් ඔක්කොම එකයි දශම හතක් වෙනවනේ. එකයි දශම හතක් වෙනවා කියන්නේ මෙතන සුරින්න තුරට එකයි දශම දශම තුනයි දශම තුනයි සතුටක්. එතකොට එනම් මේක සම්පූර්ණ හැකියලා තියෙනවා. එයා කිසිම ශක්තියක් ගබඩලා නැහැ. ශක්තිය බිඳුවයි. මෙයාගේ විභව ශක්තියක් තියෙනවා. මේ නවතින මොහොතේ චාලක ශක්තිය නැහැ. ප්‍රවේගයේ බිඳුවයි. එහෙනම් මෙතන තියෙන එක දෙකම ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ආරම්භයේදී අපි ගත්ත ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය බිඳුවයි කියලා ගත්තොත් දැන් දශමට පිටින් ඉන්න ඉන්න ගුරුත්වාකර්ෂණ බලය වඩා තියෙනවා. චාලක ශක්තිය පාගේ වෙන්නේ ස්තම්භයකට තුන තියෙනම ගන්නේ දෙන්නගේ නිස්කන්ධය. 39 B වර්ගය හොයන්න ඕනේ කියලා. ප්‍රත්‍යස්ථීව ශක්තිය පාගේ වෙන්නේ කියන අපිට ඕනේ Fx ඕන. Fx ගත්තොත් අපි Fx එකක් කියවුවා 75යි. x කියලා දශම 3යි දශම 3 කියලා තියෙන දශම 3යි දශම 3යි පුතේ ආහාරි වාගේ සිස්ටම් එක ආහාරි විතර සුදු ශක්තියක තියෙන ස්කන්ධය ආගෙට 9 10යි ඉච්චි ලයි දශම 8යි දශම 8ක් පිළිදෙයි හරි මේ දී වෙන තුන පිට එතනින් 8යි 72යි එතනින් හතරෙන් පහයි. ප්‍රවේගය